අයබෝවන් අද අප ඔබට පෙන්වන්නේ දිනපාල ආයතනයේ කෙන්නල් නැද්ද ක්ලියර් බ්‍රෑන්ඩ් එකේ ක්ලියර් මික්සර් ග්‍රයින්ඩර් එකක් කොහොමද අපි භාවිත කරන්නේ කියලා මේ ඔබට පේන්නේ ක්ලියර් මාදිලියේ මික්සර් ග්‍රයින්ඩර් එකක් අත් වශයෙන්ම මෙම ක්ලියර් බ්ලෙන්ඩර් එක පොට් 750කින් යුක්ත මෝටර එකක් මෝටර එක තුල ගත්තොත් මෝටර එක කොප වලින් සාදා තියෙන ඉතාම අධිබලති මෝටර එකක් තිබෙන්නේ මම ඔබට පෙන්වන්නම් මෙහි තිබෙන කප් වර්ග 3ක් වෙනවා මේ තියෙන්නේ එම කප් වර්ග 3 මෙම කප් වර්ග 3 මේ ඇවිල්ලා අපිට ලික්විඩ් ඒ කියන්නේ කොලකැඳ පොල් බ්ලෙන්ඩ් කරගන්න කොලකැඳ සාදා ගන්න ෆෘට් ජූස් එකක් හදා ගන්න පුළුවන් බ්ලෙන්ඩර් කප් එක මෙම බ්ලෙන්ඩර් කප් එකේ තිබෙන විශේෂත්වය වන්නේ ඉතාමත් සවිමත් ඒ කියන්නේ හයි අතින් ඉතාම හොඳට තියෙන ඒ වගේම හොඳ ෂයිනින් එකකින් යුක්ත ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් බය නැතුව සමහර වෙළඳපොළේ තිබෙන බ්ලෙන්ඩර්ස් මික්සර් ග්‍රයින්ඩර්ස් ගත්තාම ඒවාගේ ෆිනිෂින් එක ඉතාම අඩුයි ඔබට පේනවා ඇති ඉතාම දිලිසෙන විදිහට මෙම බ්ලෙන්ඩර් කප් එක සාදා නිමවා කර තිබෙනවා මේ ඔබ දකින්නේ වෙට් ග්‍රයින්ඩින් ජායක මෙම කප් එක මගින් අපට තෙත හාල් උඳු වගේ තෙත ද්‍රව්‍ය ඒ වගේ දේවල් අඹරා ගැනීමේ හැකියාවක් තියෙනවා මෙම කප් එකේ විශේෂත්වය වන්නේ කුඩා ප්‍රමාණයක් දැම්මත් විශාල ප්‍රමාණයක් දැම්මත් එකම ආකාරයට හොඳටම බ්ලෙන්ඩ් වෙනවා මේ ඔබ දකින්නේ මෙම ක්ලියර් බෙන්ඩර් කියන කුඩාම කප් එක අතරම මිරිස් කහ මුං ඇට ගම් මිරිස් වගේ වියලි ඇට වර්ග අඹරා ගැනීමට ඉතාමත් යෝග්‍ය වන කප් එක තමයි මේ තියෙන්නේ ඔබට මේ ඉස්සරහින් දිස්වන්නේ මෙම කප් වලට එන මූඩි ඇත්තෙන්ම කියනවා නම් වෙනත් බ්ලෙන්ඩර්ස් වල මූඩි වලට මේ වගේ ලොක්ස් එන්නේ නැහැ ඒ ඉතින් අපේ ක්ලියර් බෙන්ඩ් මික්සර් ග්‍රයින්ඩර් එකට මෙන්න මේ වගේ ලොක් එනවා මෙන්න මේ විදිහට දාලා ලොක් කරපුවාම අපිට අය අතක් උඩින් තියලා තද කරන්න ඒ වගේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේම තමයි මේ ඔබට දිස්වන්නේ බ්ලෙන්ඩර් ජායකයේ යට කොටස මේ කොටසෙන් තමයි බ්ලෙන්ඩර් එකට මික්සර් ග්‍රයින්ඩර් එකට මම කොට ජායක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට දාලා මෙන්න මේ අතර කරකපුවා මේ මැෂින් එක හොඳට ලොක් වෙනවා ඒ වගේම තමයි මේ ඔබට පේන්නේ මම මික්සර් ග්‍රයින්ඩර් එක මූඩිය ක්ලිප් තුනකින් සමන්විතයි කියලා මම කලිමුත් කිව්වා මම ක්ලිප් තුන මෙම සවි කර භාවිතා කිරීමේදී අපිට අතක් උඩින් තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ දෙනෙක් කරන්නේ බ්ලෙන්ඩර් එක මූඩිය උඩින් තියලා අත තියාගෙන අල්ලගෙන ඉන්නවා. අපිට මෙම බ්ලෙන්ඩර් එකේ විශේෂත්වය වන්නේ මෙන්න මේ විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි මෙම බ්ලෙන්ඩර් එක භාවිතා කිරීමේදී හදිස්සියකදී හරි හිරවීමකට ලක් වුණොත් මෙම බ්ලෙන්ඩර් එක ප්‍රොටෙක්ෂන් එකක් මගින් මේක ඕෆ් කරනවා. මේ ඔබට දිස්වන්නේ එම ස්විච් එක. මේ ස්විච් එක මගින් මේක සම්පූර්ණ පවර් එක කට් කරලා බෙන්ඩර් එක ඕෆ් කරනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ අපි කොළ කැඳ වගේ දේවල් හදනකොට හිරවීමකට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් හාතාවාරිය වගේ දේවල් කොළ කැඳ වලට දමා ගැනීමේදී ෆයිබර් ගතිය වැඩි. ඒ වගේ දෙයක් අපි මේ වගේ මැෂින් එකකින් පාවිච්චි කරනකොට ටිකක් කපලා දාන්න ඕනේ. එහෙම දැම්මා කියලා ඇඹරණ එකේ වෙනසක් වෙන්නේ නැහැ. හොඳටම බ්ලෙන්ඩ් වෙනවා. මේ ඕලෝඩ් ස්විච් එක මේ හරියෙන් ඕෆ් වුනහම අපි ඒ වෙලාවෙම ඔන් කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. මොකද මේ ඕලෝඩ් ස්විච් එක රත් වෙලා තියෙන්නේ. රත් වුනහම ස්විච් එක ඔන් කර ගැනීමට නැවත ඔන් කර ගැනීමට අපහසුයි. ඒ නිසා කරන්න ඕනේ ඕලෝඩ් එක ඕෆ් වුනහම විනාඩි 5ක්වත් අඩුම ඉඳලා තමයි අපි ඕලෝඩ් එක ඔන් කරන්න ඕනේ. ඒ වගේම මෙම බ්ලෙන්ඩර් එකේ ඉතාමත් වතු පිට පුෂ්ඨේ ඉතාමත් හොඳටම තියෙනවා. ෂයින් වඩ ඒ කියන්නේ අපිට පිරිසිදු කර ගැනීම අතින් ගත්තොත් ඉතාම පහසුයි මේ තියෙන්නේ මෙම බ්ලෙන්ඩර් එකේ නැ ස්විච් එක මෙතන තියෙනවා මේ පැත්තට අපි පොඩි පල්ස් එකක් සාමාන්‍යයෙන් පල්ස් ස්විච් එක කියලා කියන්නේ ඒ කියන්නේ විශාල ප්‍රමාණයක දෙයක් අපි අඹර ගැනීමේදී මේ පල්ස් එක අනිවාර්යෙන් දෙපාරක්වත් අපි මෙම ඔබන්න ඕනේ ඊට පස්සේ තමයි අපි අවශ්‍ය අපගේ ස්පීඩ් එකට මෙන්න මේ ආකාරයට දමා ගන්න ඕනේ තව දෙයක් තිබෙනවා ඔබ විශේෂයෙන් කරන දෙයක් තමයි බ්ලෙන්ඩර් එකෙන් පාවිච්චි කිරීමෙන් පසුව මෙම කප් එක අපි මේසුර තියන්නේ මෙන්න මේ ආකාරයට. කවදාවත් එහෙම තියන්න එපා මේසුර. මේ බ්ලෙන්ඩර් ජග් එක පාවිච්චි කිරීමෙන් පසු මෙන්න මේ අතට අනිත් අතට හරවලා තියන්න. අනිත් අතට හරවා තිබීමෙන් මම කියන්නේ අතුලට ගලා යන වතුර මෙහි රැඳී තියෙන්නේ නැතුව මේ මලකඩ කෑමකට දිරිමිර ලක් නොවි ඉතාම දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ලිඩ් වල තිබෙන මෙන්න මේ අපි කියන්නේ මේක රබර් රින් එක මේ රබර් රින් එක
භාවිතා කිරීමෙන් පසුව මෙන්න මේ ආකාරයට ගලවලා අප ළඟ තියෙන බ්‍රෂ් එකකින් හොඳට සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා ගැනීම පසුව වේලෙන්න තියලා ඊළඟ වතාවේදී භාවිතා කිරීමට ගන්න. මෙම භාණ්ඩ දිනපාල අලෙවිණ යෝජිතයන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දිනපාල ශාකාවකෙන් අපට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මාසික පාසු ගෙවීමේ ක්‍රමයට දිනපාල ශාකාවක් මගින් අපට භාණ්ඩ ලබා ගත හැකියි.